ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමින් අවධානය පුවත් සිරස් තල වෙත ජනපති ධූරයේ වෙනුවෙන් ඕනෑම තනතුරක් දන් දෙන්න පුළුවන් රාජපක්ෂලා ගැන ජවිපේ කතා කරයි ඩීල් සහ ටෙලිවැකිය 40 වසරක් පොලිස් සේවයේ නිරත පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙකු ලෙසද කටයුතු කළ ප්‍රියන්ත ජයකොඩි මහතා අරගල බිමට පොලිසියට සහ අරගල කරුවන්ට පාඩමකුත් කියා දෙයි. රජය හදිසි නීතිය ගෙන ආවේ හමුදා ව්‍යෝදා මර්ධනය කැඳවීමට බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ජනාධිපති ධූරය රැක ගැනීමට ඕනම තනතුරක් කැප කිරීමට රාජපක්ෂ පාලනය සූදානම් බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. මේ අතර සමගි ජනබලවේගය පවසන්නේ 113ක බහුතරයකින් හදිසි නීතිය පාර්ලිමේන්තුව තුළ සම්මත කර පෙන්වන ලෙසයි. මේ රටේ ජනතාවගේ අහන්නට අහුන්කම් දෙනවා වෙනුවට ගොඩබි රාජපක්ෂ මහතා හාපව් හදිසි නීතිය පනව ගන්න. දැන් අපට මතකයි මේ විදිහටම පහුගිය කාලෙත් හදිසි නීතිය පැනෙව්වා. ජනාධිපතිවරයා පැහැදිලි කිරීමක් කරන්න ඕන මේ හදිසියේ හදිසි නීතිය යොදාගත්තේ ඇයි. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපි ආණ්ඩුවට බල කරනවා මේ සෙල්ලම කරන ලෑස්ති නෙපා මේ ජනතාව මර්ධනය කරලා මේ ජනතාව උද්ඝෝෂණයටපත් කරන්න බෑ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා කියනවා වහාම මේ හදිසි නීතිය ඉවත් කරගන්න. මුළු රටක් එකට ඉඳලා කරන අරගලයක් යටපත් කරන්න මර්ධන නීතිවලින් බෑ. මුළු රටක ජනතාවක් ඉල්ලන්නේ ජනාධිපතිට අයින් වෙන්න කියලා. ඒතර මුළු රටේම ජනතාව ජනාධිපතිට අයින් වෙන්න කියලා කියනකොට ඒ ජනාධිපති කියනවා අගමැතිට ඔයා පොඩ්ඩක් අයින් වෙන්න කියලා. තාවකාලිකව පොඩි වෙලාවකට. ඒතර මොකද මේ විහිළු? දැන් මේ පාලකැන්ටලා තියෙන එක ප්‍රශ්නයක් තමයි රාජපක්ෂලාට. ඔවුන්ට බලය අතහැරලා ගෙදර ඉන්න බෑ. මේ මහා කුමන්ත්‍රණකාරී කළු දුර්දාන්ත ක්‍රියාමාර්ග තමන් පරදුනොත් ඒවා එළියට එන බව ඔවුන් හොඳින්ම දන්නවා. කුමන දේ නැති වුණත් ජනාධිපති ධූරය රාජපක්ෂ පවුල කෙනෙක් අතේ තිබිය යුතුයි. ඔක තමයි සූත්‍රය. ඊට මෙහා දේවා රාජපක්ෂට දන් දෙන්න අකමැති වුණත් දෙන්න කැමති. අත්හරින්න කැමති. ඒ නිසා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉල්ලාසනවා කියලා තිබෙන එකේ ඉතා පැහැදිලි කරුණ තමයි ඉල්ලාස් වෙනවනම් සවුන්දට හෝ අඟහරුවාදට ඒක අරමුණ තමයි බැරිම තැනදී ඒ රාජපක්ෂ පවුලේ ඒ රජ පවුලේ බලය රැක ගැනීම සඳහා වෙච්ච ඒක පණ තියෙන. ඇත්තටම රජ පවුලේ පණ තියෙන්නේ මේ ජනාධිපති ධූරේ. ඒ නිසා ඒ පණ රැක ගැනීම වෙනුවෙන් ධන ජනාධිපති ධූරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි මේ සියලුම නූල් සූත්‍ර එන්නේ. ඒ නිසා අපි කියන්නේ අමාරු දෙයක් නෙමෙයි ජනාධිපතිට පුළුවන් ජනාධිපති ධූරය හොස් කිරීමේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්න. ඒ පරතක එන්න පුළුවන්. ඉතින් මේ රටේ ජනතාව පෙන්නයි කොහොමද මේ රටේ පාලන ස්ථාර කරන්නේ. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියන්න කැමති ජනාධිපතිවරයා මේ තනතුරෙන් පහ කිරීමේ මෙහා ජනතාව කිසිසේත්ම ලෑස්ති නැහැ බාර ගන්න මේ ආණ්ඩුව. අපි ආණ්ඩුවට කියනවා දැන් මේ හදිසි නීතිය පුළුවන් නම් ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරදී පාර්ලිමේන්තුවට දාන්න. දාලා පුළුවන් නම් 113 පෙන්වන්න. තව දවස් ගණන් හදිසි නීතිය හංගන්නේ නැතුව පාර්ලිමේන්තුවේ ඊළඟ සුමානේ පාර්ලිමේන්තුව කැඳවලා ලබන සමුදාට හරි අඟහරුවාදාට හරි පාර්ලිමේන්තුව කැඳවලා හදිසි නීතිය පාර්ලිමේන්තුවට ගේන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. ආණ්ඩුව හිතනවා නම් මේ රටේ ජනතාව හදිසි නීතිය පනවලා මර්ධනය කරන්න පුළුවන් කියලා. ඒක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. මේ ආර්ථික අඩුපාඩුෙන් තියෙන අවස්ථාවක මේ විදිහට ආණ්ඩුව ක්‍රියා කරනවා නම් කිසිම රටකින් අපිට ආධාර ලැබෙන තත්වයක් නැහැ. අපි මුලින්ම කිව්වේ ජනාධිපති යත්විය යුතුයි. ගෝඨාභය ගෝ හෝම්. ගෝඨා යන්නේ නැතුව වෙන කවුරු ගියත් වැඩක් නැහැ. ගෝඨාභය ඉන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම අනිත් රාජපක්ෂ ඔහුව පාලනය කරනවා. මේ අතර වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන පවසන්නේ රට තුළ හදිසි නීතිය පැනවීම හරහා රජ ජනතාව මර්ධනය කිරීමට සූදානම් වන බවයි. නීතිය ක්‍රියාත්මක කරනවා නම් ක්‍රියාත්මක කරන්න ඕන උඹලට විරුද්ධව. එනිසා දැන් අත්‍යවශ්‍ය සේවා රට තුල ක්‍රියාත්මක කරනවා නම් ඒකට හදිසි නීතිය ක්‍රියාත්මක කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ජනාධිපති අගමැති ආණ්ඩුවයි බැහැල යන්නේ. එහෙම නැතුව මේ රටේ මේ සහගතේ තුරන් කරන්න බෑ. මේ බාණ්ඩ හිඟයට උත්තර හොයන්න බෑ. මිනිස්සු පෙළෙන මේ ආර්ථික පීඩණයට උත්තර හොයන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි කියනවා තව දුරටත් විවස්ථාවේ වගන්ති වලට හැංගිලා බලය අල්ලගෙන ඉඳ හදන්න එපා. විවස්ථාදායකට විවස්ථාවක් හදන්න බලය හම්බුනේ මහජනතාවගෙන්. ඒ නිසා උත්තරීතර බලය තියෙන මහජනතාව සතුව. ඒ නිසා මේ උත්තරීතර බලය තියෙන මහජනතාව එකහඬින් කියනවා නම් ආණ්ඩුවට බැහැලා යන්න කියලා විවස්ථා පඩංගුවස්සේ විවස්ථාවේ තියෙන වගන්තිස්සේ හැංගෙන්න උඹලට බෑ. අපි උඹලට සතියක කාලයක් දෙනවා. එහෙම නැත්නම් ලබන 17 වෙනිදා මේ රටේ නැවත කම්කරු ව්‍යාපාර ප්‍රකාශ කරන්න
රාජපක්ෂ ආණ්ඩුවට සම්පූර්ණයෙන්ම බලය ගිලිහිලා තියෙද්දි සමස්ත ජනතාවම වැඩවර්ජනය කරමින් එවැගේම අර්ථාල් කරමින් ඉස්සරහට ඇවිල්ලා උද්ඝෝෂණය කරන තත්ත්වයක් තුළ ඔවුන්ගේ පැවැත්ම සාධක කරන්න තමයි මේ මර්ධනය අතර අරන් තියෙන්නේ. එවැගේම අදිසි නීතියත් අරන් තියෙන්නේ. අදිසි නීති යොදලා මේවා වර්ධනය කරන්න බෑ. රාජපක්ෂලා බෑල යන්න ඕනේ. ඒ දවස බොහොම ඉක්මනින් ළඟා වෙනවා. ඔගොල්ලෝ තීරණයක් ගන්න නැත්නම් 17 වෙනිදා අපි පැහැදිලිවම කියනවා පාර්ලිමේන්තුව වටලෑමේ ඒ අරගලයට වෘත්ති සමිතිය බහුජන සංවිධාන එකතුවත් සූදානමින් ඉන්නවා. ඉදිරියේදී බල හිතාගෙන ඉන්නවා නම් එක එක දේවල් පාවිච්චි කරලා බලේ ඉන්න අපි බොහොම පැහැදිලිව කියනවා සෝරි බැහැල යන්න සිද්ධ වෙනවා. මේ අරගලේ රිද්මය ඇවිල්ලා තින්න අතර වෙනි දිහෙත් නෙමෙයි. සල්ලේ හලලා ඉන්න සූදානම් වුණොත් ඒ ලේ හැලීම ඉවර වෙන්නේ තමුන්ගෙන් බව මතක තියාගන්න කියන එක අපි අවධාරණය කරනවා. ඉතින් මේ හදිසි අවස්ථා තත්ත්වයක් කියන්නේ සාමාන්‍ය නීතිය යටපත් වෙන පොලිසියට අසීමිත බලයක් ලැබෙන නීතියක් විදිහට තමයි අපි නීතිඥයෝ විදිහට මේක අධ්‍යයනය කරලා තියෙන්නේ සහ මේක තියෙන්නේ. හදිසි අවස්ථා තත්ත්වය තුළ යම්කිසි ආයතනයක් යම්කිසි සේවාවක් යම්කිසි කර්මාන්තයක් ඒ රෙගුලාසි පාවිච්චි කරලා පුළුවන් අත්‍යවශ්‍ය සේවාවක් විදිහට ලයිස්තුගත කරන්න. අත්‍යවශ්‍ය සේවා තත්ත්වය ප්‍රකාශයට පත් කළාට පස්සේ තවදුරටත් ඒ වැඩ වර්ජන කරන්න බෑ. විරෝධතාවය ව්‍යාප්ත කරන්න බෑ. මොකද ඒ එසේ කිරීමම වැරද්දක්. එහෙනම් මේ සහෝදරවරු අත්අඩංගුවට ගන්නවා. අනාගතයේදී ඔබතුමාලා පවසන ඓතිහාසික වැරද්ද. ඒ ඓතිහාසික වැරද්ද වන්නේ රාජපක්ෂ දෙපළ අපට ඉල්ලා අස්වෙන්න කියලා තිබුණා. නමුත් අපි ඉල්ලා අසුනේ නැහැ. එදා අපි ඉල්ලා අසුනා නම් ඒකත් හොඳයි කියලා කියන ඓතිහාසික වැරද්දත් ඔබ මේ විදිහටම අනාගතයේ දවසක ජනතාව විදිහට ඇවිල්ලා කියයි. දැන් ජනාධිපතිවරයා මේ හදිසි නීතිය දාන්නේ ඇයි කියන කාරණය හරියට පැහැදිලි නැහැ. කොහොම වුණත් ජනාධිපතිවරයාගේ අභිලාෂය වෙන්නේ මේ රටේ මේ ආණ්ඩුවට විරෝධය පළ කරන වෘත්තීය සමිති නැත්නම් මහ ජනතාව බය ගන්නවන්න මර්ධනය කරන්න කියන කාරණේ හරිම පැහැදිලි. ඒකට උත්තර දෙන්න අපි ලෑස්ති කියන පණිවිඩයත් මූලික වශයෙන්ම කියන්නට ඕන. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය. අද පළමු වතාවට ටෙලිවැකිය ටෙලිවැකිය ගැනම ලියලයි ආරම්භ කරන්න වෙන්නේ. ටෙලිවැකිය ආරම්භ කරලා තාම මාසයක් පමණයි ගෙවුනේ. හුදු ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් ඔබට ගොස් අපේ රටේ ජනතාව සමග දේශපාලන සාක්ෂරතාව කතා කිරීම අපේ අරමුණයි. සමහර ටෙලිවැකි දිනක් දෙකක් ඇතුළත ලක්ෂ 30-40 බලන තැනට ඇවිත් 99%ක්ම අප වෙත ලැබෙනුවේ ජනතා ප්‍රශංසාවයි. ඒ අතර මහා සංඝරත්නයේ සේම ආගමික පූජ්‍ය පක්ෂයේද විවිධ බුද්ධිමතුන්ද සිටිනවා. විශේෂයෙන් අප මෙම ටෙලිවැකිය මුලින්ම නම් කර තිබුණේ ටෙලිවිෂන් කතුවැකිය ලෙසයි. එම නම පවා අප සංශෝධනය කළේ ටෙලිවිෂන් කතුවැකිය නැරඹූ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මියගේ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව ටෙලිවිෂන් කතුවැකිය ටෙලිවැකිය බවට අප පත් කළා. මේ වන විට විවිධ දේශපාලන පක්ෂවලින් අපේ සමහර හිතවතුන්ගෙන් අහන්න ලැබෙන ප්‍රකාශ කීපයක් පදනම් කරගෙනයි මේ අරමුණ තවදුරටත් පහදා දිය යුත්තේ. ඔයාලා සජිට්ට ගහනවා නේද? මේ එක චෝදනාවක්. ඔයාලා රනිල්ට ගහනවා නේද? මේ රනිල් හිතවාදී අතලොස්සෙන් නැගෙන තවත් චෝදනාවක්. ඔයාලා අනුරලටත් ගහනවා නේද? ඒ තවත් පාර්ශවයක්. ඔයාලා මෛත්‍රීලට පන්න ගහනවානේ. මොකද ඔය තරහා? ඔයාලා ගෝඨාභයටයි මහින්දටයි එලෝ එලෝ ගහනවා. මතක තියාගන්නකෝ, ඒ දෙන්න නිසා තමයි මේ කෑ ගහන්නවත් රටක් තියෙන්නේ. මේ තව කණ්ඩායමක්. ඇත්තටම මේ එතනින් අපේ උත්තරය ආරම්භ කරමු. ඔය ඒ පක්ෂවලට ආදරේ ඒ පක්ෂවලින් යැපෙන ජීවත් වෙන අයට මුලින්ම කියන්න මෙන්න මේ කාරණාව ඉතාම අවශ්‍යයි. ඔය ගහනවා කියන වචනේ වැරදි. අපි කාටවත් ගහන්නේ නැහැ. ගහනවා නම් අප සජිත්ගේ, අනුරගේ, මෛත්‍රීලගේ, රනිල්ලගේ, ගෝඨාභයලගේ, මහින්දලගේ, විමල්ලගේ, ගම්මන්පිල්ලලගේ පෞද්ගලික ජීවිත කතයි කතා කළ යුත්තේ. ගහන්නේ එහෙමයි. එහෙම ගහපු ජඩමාධ්‍ය කලාවකුත් තිබුණා. එක කාලෙක සමහරු ලිව්වා ළමයකු හදාගන්න බැරි දේශපාලනඥයින් ගැන මොන කතාවද කියලා. ඒක අතිශය පෞද්ගලික කාරණාවක් කියලා තේරුම් ගන්න බැරි වුණු රටක්. දැන් මේ මොහොතේ සමහරු කාන්තා යට ඇඳුම් භාවිත කරනවා මේ විරෝධතාවයට. එයද තරයේ ප්‍රතික්ෂේප කළ හුදෙක් කාන්තා යට ඇඳුමක් ගර්හිත අවමානයට ලක් යුතු කාරණාවක් නෙමේ.
අප එසේ කටයුතු කරමින් ඉන්නේ. අප කිසිසේත්ම එවන් පහත් තැනකට වැටෙන්න සූදානම් නැහැ. අපට ඇත්තේ ප්‍රතිපත්ති ගැටුමක්. අපට ඇත්තේ ප්‍රතිපත්ති නැති දේශපාලනඥයින්ගේ පට්ටපල් බොරු එක්ක ඇති ගැටුමයි. අපට ඇත්තේ හොරා කාලා රටම බංකොලොත් කළ අපරාධකරුවන් පිළිබඳ ප්‍රශ්නයයි. අපට ගෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ සමග පෞද්ගලික ගැටුමක් නැහැ. යුද්ධයේ ජයග්‍රහණේ නම්බුව සහ දියගිලි බේරාගත් තරුණියව ගොඩට අරගෙන දූෂණය කිරීමට අයිතියක් තිබෙනවද කියන කාරණාව අප මීට පෙර ප්‍රශ්න කළා ඔබට මතක ඇති. එනිසා ඉන් එහාට තවදුරටත් ඊට උත්තර දෙන්නට අප සූදානම් නැහැ. අද ඇති බංකොලොත් රටට සියලු දේශපාලන පක්ෂ අඩුවැඩි වශයෙන් වගකිව යුතුයි. අප පුන පුනා කියනවා සියලු පක්ෂ, මේ කියන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ගත්ත සමහර ණය ඇත්තටම ආයෝජනය කළේ නැති බව ඉතාම පැහැදිලි. මහින්ද රාජපක්ෂ මහත්මයා හයිවේ හදපු එක හරි. අද ඒ හයිවේ ඔස්සේ කාලය ඉතිරි කරගන්න පුළුවන්. ඒක රටේ ජනතාවට ප්‍රයෝජනවත් වැදගත්. ඒ මුදල් ආයෝජනය කිරීමෙන් යම් ප්‍රයෝජනයක් තිබෙනවා. නමුත් ඒ මුදල් ඇතුළෙත් අනන්ත අප්‍රමාණ දූෂණ කතා තිබෙනවා. නමුත් යොදවපු ණයෙන් යම් ප්‍රයෝජනයක් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. නමුත් නෙළුම් කුළුණ මොකටද? රෑට ලයිට් බල් බලන්නද? මහා ණය කන්දක් නිකන් පොලි ගෙවනවා. නෙළුම් පොකුණ අපේ රටේ ඇත්තටම ආයෝජනයක් නෙමෙයි මේක. නාට්‍යයක් දෙකක් පෙන්නලා ඔය ණය කන්ද ගෙවල ඉවර කරන්නේ කවදද? හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව. ඒ ගත්ත ණයවලට ප්‍රතිලාභයක් ලැබෙමින් තිබෙනවද? නෑ. ඒවා ණයයි පොලි මහ බරක් රටට. ඒවා නියම ණය ආයෝජන නෙමෙයි. මේක තමයි ඇත්ත. සමහර ආණ්ඩු ගත්ත ණය ඇත්තටම හුදෙක්ම නැවත ප්‍රතිලාභ පේනතෙක් මානෙකවත් නැති ව්‍යාපෘති. මෙහිලා අපට කවුරුත් එකයි. මේ රනිල්ගේද මෛත්‍රීගේ ආණ්ඩුද සජිත්ගේ ආණ්ඩුද ප්‍රශ්නයක් නෑ. වැරදි නම් වැරදි. අනුරලගේ විප්ලවයේ ඇතුලේ බස් ගිනි තිබ්බනම්, පොදු දේපල ගිනි තිබ්බනම් 71-89 වැරදි. ආයේ කතා දෙකක් නෑ. රනිල් වික්‍රමසිංහගේ ක්ලීන් සූට් එක ගැලුණා කියලා අපි දන්නවා. හැබැයි එදා 71-89 අරගලයේ පදනම් කරගෙන අනුරලගේ නව දේශපාලනයේ දිගින් දිගටම විවේචනය කර කර ඉන්නත් අප සූදානම් නෑ. කවුරු කොහොම කිව්වත් මේ රටේ දේශපාලන ඉතිහාසයේ වැඩිම දූෂණ වංචා හෙළිදරව් කළේ අනුරගේ පක්ෂය. මහරෑ ගහපු බැසිල් රාජපක්ෂගේ යුගදනවි ගිවිසුම හෙළි කළේ අනුරලා. එතනදී අප ඔවුන් සමග හිට ගන්නවා. හැබැයි මේ රට ඉදිරියට ගෙනියන්න හුදු විවේචනෙන් ඔබට කියේ වැඩසටහනක් මේ කවුරුත් රටට පැහැදිලිව කියන්න ඕනේ. එතනදී අනුරලගේ පක්ෂයටත් අපට කියන්න තියෙන්නේ එච්චරම තමයි. සජිත් එක්ක අපට මොකක්ද තියෙන පෞද්ගලික ගැටුම? මුකුත් නෑ. එයාගේ ආණ්ඩුවේ ඇමතිකම් ගන්නද? එයාගේ මාධ්‍ය තන්තුරු ගන්නද? එහෙම පැතුම් අපට නැහැ. හොඳේ මේක රටට අලුත් දැක්මක් අවශ්‍ය වෙලාවක්. මේ දැක්ම නැත්නම් අපට සජිත් විපක්ෂ නායක වුණා කියලා ඒක රකින්න ඕන කමක් නෑ. එහෙම ගිවිසුම් නෑ අපිට. අපේ අවසන් ගිවිසුම ජනතාව සමගයි. ගෝඨාභයට බය නැතුව ඔයයි අයයි ෆේල්, මේ රටේ ඉතිරි ටිකත් ෆේල් කරන්නේ නැතුව යන්න කියන්න අපි බය වුණෙත් නැහැ, බය වෙන්නෙත් නැහැ. මාධ්‍යවේදියා උපදින්නෙම එක් අතක මරණය සහ අනිත් අතේ පෑන අරන්. ඇත්තටම දැන් රට ලේවිලක් කරන්නේ නැතුව ඔය දෙන්න යන්න. දැන් ප්‍රශ්නය ඔය දෙන්න යන්නේ නැති එක. ඔයාලා ගිහම රට අරාජික වෙනවා කියලා ඔයාලත් එක්ක ඉන්න කණ්ඩායමක් නිතරම කියනවනේ. අපට කියන්න තියෙන්නේ මෙච්චරයි. මීට වඩා නම් ආයේ අරාජික වෙන්න තැනක් නැහැ. කොහේ අරාජික වෙන්නද? මේ ඩොලර් මිලියන 50ක් තියාගෙන තවත් මොන අරාජිකකම්ද? මේ රට බාර ගන්න අලුත් බුද්ධි මණ්ඩලයක් හදාගන්න පුළුවන් වේවි. ඔය දෙන්න ඉන්නකන් චීනයයි ඉන්දියාවයි හැරෙන්න වෙන කවුරුත් අපට මේ යන විදිහට නම් උදව් කරන එකක් නැහැ. වෙන රටවල් අපට 7-5ක්වත් දෙන්නේ හෙකුත් නැහැ. ඒ තරමටම ඔය දෙන්නව ජාත්‍යන්තරේ නෝට් වෙලා ඉවරයි. මෛත්‍රීපාලලා, දායසිරලා, විමල්ලා, ගම්මන් පිල්ලට අපට කියන්න තියෙන්නේත් මෙච්චරයි. ජාතිය ආගම දේශානුරාගේ දැන් විකුණන්න බෑ. ජාතිවාදයේ දැන් විකුණන්න බෑ. ඒවා ඔබ සියලු දෙනාගේ මජර දේශපාලන කතා කියලා අලුත් පරපුර දන්නවා. වඳ කොත්තුවක් අරන් එළියට આવොත් කොත්තුවේ තරම දැන් බලා ගන්න පුළුවන්. තව එකක් මතක තියාගන්න. මේ නාලිකා දුහන්නේ වෙළඳ දැන්වීම් වලින්. වැඩ කරන අයට පඩි ගෙවන්නේ වෙළඳ දැන්වීම් වලින්. එහෙම නැති නාලිකාවක් තියෙන්න පුළුවන්. ඒක අපට අදාළ නැහැ. කවුරු හරි අපිව බය කරන්න හදනවා නම් දැන්වීම් කපනවා අපට ගැහුවොත්. එහෙම නැත්නම් අපි ආවම දැන්වීම් දෙන්නේ නැහැ කියලා එකක් කියන්නම්. අප කාටවත් ගහන්නේ නම් නැහැ. පාර කියනවා විතරයි. මතක තියාගන්න. ජනතාව සමග හිටගන්න අපිත් එක්ක ජනතාව ඉන්නවා. කවුරු හරි අපට දැන්වීම් කපා හැරියොත්, අනාගතේ ආණ්ඩු ආවම දැන්වීම් දෙන්නේ නැහැ කිව්වොත් අපි සූදානම් ඒ කියන අයත් එක්ක හැප්පිලා බලන්න. මතක තියාගන්න. එහෙම වුණොත් රුපියලෙන් නම් වැඩක් නැහැ. මොකද ඒක හොඳටම බාල්දු කරලානේ. නමුත් රුපියල් 5, 10, 15 හරි ජනතාව අපිත් එක්ක දීලා අපිත් එක්ක
හිටගනේවි අප නිරන්තරයෙන්ම ජනතාව එක්ක ඉන්න බව විතරක් නැවත වතාවක් මතක් කරනවා. ඒ වගේමයි මතක තියාගන්න කවුරු බලයට ආවත් හොරකම් කරන්න හැදුවොත් දූෂණය කරන්න හැදුවොත් වංචාවට අත තියන්න හැදුවොත් අපි ලෑස්ති ජනතාව ඉදිරියේ හොරුන්ව නිරුවත් කරන්න ඒකට බය නැහැ. මේ රටේ තරුණ කොල්ල කෙල්ලෝ විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ප්ලේන්ටියයි වඩේ එකයි කාලා උපාධි පශ්චාත් උපාධි ගන්නකොට උන්ට යන්න රටක් නැහැ. උන්ට කරන්න රැකියාවක් නැහැ. උන් සටන් කරන්නේ සැබෑවටම රටට ඇති ආදරේට. කන්න නැති රටේ කඳුළු ගෑස් ගෙනල්ලා උණ්ඩ ගෙනල්ලා හදිස්සි නීති දාලා පාලනය කරන්න පුළුවන් නම් අප එකක් කියන්නම්. එහෙනම් තාම හිට්ලර් ජීවත් වෙනවා ජර්මනියේ. ඔව් හිට්ලර්ට උන් හිටිතන් අහිමි වුණා. හිට්ලර්ට මොකද වුණේ කියලා හිට්ලර්වත් දන්නේ නැහැ. ජර්මනියේ ජනතාව අදත් හිට්ලර්ගේ නම ඇහුනම නමට කෙල ගහනවා මතක තියාගන්න. කර්මෙට මේ රටේ එක්කෙනෙක් දෙන්නෙක් සමහර ආගමික නායකයෝ හිට්ලර්ව ඉල්ලුවා. ඒ හිට්ලර්ව දැකලත් ඇති නිසා මතක තියාගන්න හිට්ලර්ලට මේ තරුණ ජවයේ එක්ක හැප්පෙන්න බෑ කියලා. අප පසුගියදා ඇසුවේ සියඹලා පිටිය සියඹලා කෑවෙම නැද්ද කියලයි. ඉල්ලා අසුනා යලිත් පත් වුණා ආයේ ඉල්ලා අසුනා. මේ ජාතිය අය ලෝකේ වෙන කොහෙවත්ම නැතුව ඇති. අර බඳුනු ගුණවර්ධන ඇමති හිටපු කාලේ නිතර කිව්වේ ලොවෙත් නෑ ලොවෙ ගහෙත් නැහැ කියලයි. රංජිත් සියඹලා පිටියටත් අපට කියන්න තියෙන්නේ ඒක තමයි. ඊයේ පාර්ලිමේන්තුව කෝලම් අඩුවක් වුණා. රටම දැවෙන ප්‍රශ්න තොගයයි. ඩොලර් නැහැ, කෑම හිඟයි, ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, බෙහෙත් නැහැ, රෑට රෑට කලවරේ. මේවට උත්තර හොයන්න තියෙන එකම හොඳම විසඳුම නියෝජ්‍ය කතානායක තනතුර කියලා කවුරු හරි කියලා. ඒ නිසා පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකතු වෙලා මේ මහා දැවැන්ත ජාතික කර්තව්‍යයට ඊයේ උත්තර හෙව්වා. උත්තරේ වුණේ ඉල්ලා අසුණු රංජිත් සියඹලා පිටියම නැවත යෝජනා කිරීම. දැන් රංජිත් සියඹලා පිටිය ඉල්ලා අසුණේ ඇයි එපා නිසානේ. තමුන්ගේ නම යෝජනා වූ වහාම ඔහුත් කැමති වුණා. එමිටියාස් බාකිර් මාකර් එක්ක තරඟෙට ආවා. අන්තිමට ආණ්ඩු පක්ෂයේ එකතු වෙලා යලි ඔහුවම පත් කරගත්තා. ආණ්ඩු පක්ෂය කිව්වේ අර විපක්ෂයට ගිහිල්ලා හොරු වගේ ඉඳගත්ත කණ්ඩායමත් එක්ක. මේ අය විපක්ෂයට ආවේ රට බේරගන්න කියලානේ කිව්වේ නේද? අවලස්සන ඇමරිකානුවෙක් පතුරු ගහපු විමල්ලා, ගම්මන්පිල්ලා, මෛත්‍රීලා, දයාසිරිලා ද විපක්ෂයේ ඉඳගෙන ඒ අයත් සැබෑවටම ආණ්ඩු පක්ෂයේම කොටසක් කියලා ඊයේ පෙන්නවා. පෙන්නලා රංජිත් සියඹලා පිටියම පත් කළා. රංජිත් සියඹලා පිටිය කිව්වේ අන්තිමට විපක්ෂයේ අසමත් වුණාලු එකමුතුකම පෙන්වන්න. විපක්ෂයේ සම්පූර්ණ එකමුතුවෙන් මම යෝජනා වී ස්ථිර වෙන කතාවක් තමයි 10ට මෙතනට එනකොට තිබුණේ ගරු කතානායකතුමනි. මට අවශ්‍ය වුණේ විපක්ෂයේ ශක්තිය පෙන්වන බලවේගයක් බවට මේ අවස්ථාව පත් කරගන්න. විපක්ෂයේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම පිළිබඳ මගේ බලවත් කනගාටුව මම ප්‍රකාශ කරනවා. සජිත් ප්‍රමුඛ කණ්ඩායම කිව්වා ඔන්න කැඩිලා ආපු අයගේ නිරුවත හෙලිකලා කියලා. හැබැයි බුද්ධිමත් ජනතාව දැක්කේ මෙහෙමයි. සියඹලා පිටියත් නිරුවතින්, සජිත්ලා ප්‍රමුඛ කණ්ඩායමත් නිරුවතින්, මෛත්‍රීලා, ගම්මන්පිල්ලා, විමල්ලත් හෙළුවෙන්. ආණ්ඩුව කොහොමත් හෙළුවෙන්නේ? ඊයේ රංජිත් සියඹලා පිටියේ යලි ඉල්ලා අසුණා. මේ සියඹලා කෑම නැති සියඹලා පිටියේ ඊයේ ඉල්ලා අසීමෙන් පසු කළ ප්‍රකාශය. චන්ද්‍ර විමසීමෙන් මම ජයග්‍රහණය කරා. නමුත් මම දකිනවා ඒ ජයග්‍රහණය අපි විපක්ෂය හැටියට බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලයක් නෙවෙයි. එතන තියෙන්නේ ජනතා බලාපොරොත්තු ප්‍රතිඵලයක් නෙවෙයි, විකෘති ප්‍රතිඵලයක් අපිට භුක්ති විඳින්න සිද්ධ වුණා. පළවෙනි වතාවේ ඉවත් උනේ ජනතා සරණට සහයෝගය දෙන්න පක්ෂයගත තීරණයටත් වඩා අඩියක් ඉස්සරහට තියලා. මට පේනවා මේ අවස්ථාවේ ජනතාව තමන්ගේ සටනේ මිතුරෙක් නෙවෙයි සතුරෙක් හැටියට මන් දිහා දකිනවා. ඒ නිසා මම සූදානම් නැහැ මොහොතක්වත් මේ සුවිශේෂී ජනතා සටනේ සතුරෙක් වෙන්න. ඇත්තටම මේ විහිළුව ගැන අපේ රටට කීර්තියක් අත්කර දුන්නු මහේල ජයවර්ධනත් හරි අපුරු සටහනක් තියලා තිනා. රටේ පවතින අර්බුදකාරී තත්ත්වයේ මැද්දේ කාලයයි මුදලුයි නාස්ති කරමින් මේ පත්වීම් සිදු කළේ මේ මොහොතට අවශ්‍යම කාරණයක්ද කියලා ඔහු ප්‍රශ්න කරනවා. කරුණාකරලා පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාටම ඉල්ලාස් වෙලා ගෙදර යන්න කියලත් මහේල ජයවර්ධන අපුරු සටහනක් තියලා තියෙනවා. ගෝල්ෆේස් අරගල භූමියට ඊයේ විශේෂ පුද්ගලයෙක් පැමිණියා. වසර 40ක පමණ රාජ්‍ය සේවයේ අත්දැකීම් සහිත ශ්‍රී ලංකා පොලිසියේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ඔහු ප්‍රියන්ත ජයකොඩි මහතායි. හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකයෙකුද වන ඒ මහතා අරගල භූමියේදී පොලිසියට සහ අරගලකරුවන්ට පාඩමක්ද කියා දුන්නා.
මේ අද ජනතාවාදී ලෙස පවත්වාගෙන යන තරුණ අරගලයට මගේ උණුසුම් සුභ ප්‍රාර්ථනා පිරිනැමීමට මා මේ අවස්ථාවක් කරගන්නවා. මේ මාධ්‍ය සාකච්ඡාව මගේ ජීවිතේ මා සහභාගී වෙන ඉතා සුවිශේෂ මාධ්‍ය සාකච්ඡාවක් බව සඳහන් කළ යුතුයි. මේ උද්ඝෝෂණ සියල්ල ඉතා සාමකාමී උද්ඝෝෂණ විය යුතුයි. අදට මේ උද්ඝෝෂණයට දවස් 30ක් ගත වෙලා තියෙනවා. අපි ඉතාමත්ම සතුටුයි මේ දවස් 30 පුරාවට මේ උද්ඝෝෂණ භූමියේ උද්ඝෝෂණ කටයුතු ඉතා සාමකාමීව ඉටුවීම. ඉතින් මේක තමයි අවශ්‍යදී. නැත්තම් මේ ඉලක්කය සපුරා ගන්න බැරුව යනවා මේ තරුණයන්ට. පාලකයන් විශේෂයෙන්ම මේ මෙවැනි අරගල ප්‍රචණ්ඩත්වයට යොමු කරලා ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීම තුළින් මේවා මොට කරන තත්ත්වයක් අපි ඉතිහාසයේ පුරාවට දැකලා තියෙනවා. පොලිස් නිලධාරීන් ඉන්නේ මහජනතාව ආරක්ෂා කරන්න. පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ඒ පරමාධිපත්‍ය බලය දීලා තියෙන මහජනතාව. ඒක නිසා මේ මහජනතාව ආරක්ෂා කිරීම නීත්‍යානුකූලව සිදුවිය යුතුයි. නීතියට අනුව සිදුවිය යුතුයි. එසේ නීතියෙන් බාහිරව සිදුවෙච්ච අවස්ථාවක් අපි රඹුක්කනදී දැක්කා. ඒ සිද්ධිය හේතුවෙන් අද වන විට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සහ තවත් පොලිස් නිලධාරීන් 3 දෙනෙකු බන්ධනාගාරගත වෙලා තියෙනවා. ඉතින් මෙවැනි දේවල් පොලිස් සේවය තුළ නොවිය යුතුයි. විශේෂයෙන්ම උද්ඝෝෂණකරුවන් තමන්ගේ උද්ඝෝෂණය ඉතා සාමකාමීව නීතියෙන් ෆිටින් යන් නැතුව නිත්‍යානුකූලව පැවැත්වීමටත් පොලිස් නිලධාරීන් තමන්ට ලැබෙන නීතික නියෝග නිත්‍යානුකූල නියෝග පමණක් ක්‍රියාත්මක කිරීමත් සිද්ධ වෙනවා නම් මං හිතනවා මේ අරගලේ ජයග්‍රහණ ඉලක්කය කරා යන එක කාටවත් නවත්තන්න බෑ. විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් කියන්නේ මේ අරගලේටම යොමු වෙච්ච තවත් කොටසක්. මේ නිලධාරීන්ගේ සියලු අඹදරුවන් පවුල් සියලු දෙනා අද මේ දරිද්‍රතාවයේ ගොන්නට එකතු වෙලා තියෙනවා. ඒක නිසා ඔවුන් කරන්නේ වෘත්තියක් බව, ඔවුන් කරන්නේ සේවයක් බව, ඔවුන් කරන්නේ සේවාවක් බව උද්ඝෝෂකයන් කිසිලෙසක අමතක නොකළ යුතුයි. ඒ සියලු දේවල් තුලණය කරගෙන මේ අරගලය ජයග්‍රහණය දක්වා ඒ ජයග්‍රහණ ඉලක්කය කරා ගෙන යාමට මගේ සාතිශය සුභපැතුම් පුද කරනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.